ජයග ශ්‍රී ලංකා ගම් පහට දෙස් විදෙස් රැකයා අවස්ථා අප්‍රේල් පහසාහය නකර සභා ක්‍රීඩාංගනයේදී. වෙළඳ පොට ගෙල්ලා තියෙනවාද බොංචි රුපියල් 60යි 70යි. තක්කාලි රුපියල් 45යි. මේ රුපියල් 50ටවත් මේ බොංචි ඉල්ලන්නේ. මේවට එහෙණ වැදෙලාද මේ බොංචි වල මොනවාද වෙලා තියෙන්නේ? මෙච්චර තියෙන හොඳ කරලවත් 50ටවත් ඉල්ලන්නේ නැහැ. ඉතින් මිනිස්සු තුන් මාසයක් බලාගෙන ඉඳලා බොංචට සේරුවා රුපියල් 3000යි. පෝර මිටියක් රුපියල් 7000යි 8000යි. පණුබේත් රෑම් 200ක් රුපියල් 3400යි. ඉතින් දේ ඉඳලා එච්චර වේදම් කරලා ඉවරලා අද අස්වරු ටික දී ගන්න බැරි වෙනවා. නමුත් දැන් මාස 5ක් වැහලා 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 ගොවියට කර කියා ගන්න දෙයක් නැති වුණා. ගෝම අමාරුවෙන් දැන් නෙලපු අස්වරණ දැන් අස්වරණ නෙලනවා. අද වෙළඳ පොට ගෙල්ල තියෙනවා. නමුත් අද විකුණ ගන්න බැහැ. මිනිස්සු කොච්චර උම්මල කඩ කෑරලා බීලෝණු පරිප්පු ඔය හැම එකෙම ආර්ථාපල වලින් කොච්චර අසාධාරණ විදිහට මුන් හම්බ කරලා තියෙනවද? රටේ මිනිස්සුන්ට කන්න නැති වෙලා දැන් අවුරුදු ගාණක් තිස්. නමුත් ඒවා කිසි දෙයක් රජේ ගන්න නැතුව වගේ කියන. 7800 එළවලු ගියාට පොඩි ප්‍රමාණයක් තමයි ලැබුණේ ගොවියට. අස්වරණ නැහැ. අස්වරණ දැන් තමයි මේ අනිවාර්යෙන් මේ සිංහල අවුරුද්දේ ලැබිලා තියෙනවා. නමුත් දැන් සිංහල අවුරුද්දේ කණ්ඩ වෙලා තියෙන්නේ අඳා කඳුලි දුකයි කියන්නේ. කවුරක්වත් මේවට කතා කරන්නේ නැහැ. කැප්පිරි වාටු මධ්‍යස්ථානයේ මේ අනවට ලොලු මිල ඒකෙන් පාර බෑලා තියෙනවා. මේ අනකොට බොන්චි මිල රුපියල් 60 අතර තමයි මිලක් පවතින්නේ. ඒ වගේම රාගු රුපියල් 20 අතර මිලක් තක්කාලේ සෑහෙනම පටවින් මිල බෑලා තියෙනවා. තක්කාලේ රුපියල් 40 45 අතර මිලක් තමයි පවතින්නේ. වගේම ලේස් 130 150 අතර මිලක් පවතිනවා. කැරට් සාමාන්‍ය මිලක් තියෙනවා 300 විශ්වගේ මිලක් පවතිනවා. අල 200 210 180 අතර මිලක් තමයි පවතින්නේ. එළවලු සියලුම දේ පහල බෑගෙන යනවා. තවත් මං හිතන්නේ ඉදිරියේදී තවත් මිල පහළට බයි. එනකොට ගොවි ගොඩක් අසරණලා ඉන්නේ. බේත් පොර මිලත් එක්ක මං කියන්නේ ඉදිරියට බේත් පොර මිල සාමාන්‍ය පාලනය කරලා පොඩි අඩුවක් කරලා ගොවියන්ට සාහනයක් සලසලා දෙන්න ලෙස ඉල්ලනවා.